මෙතෙන්ට මම ඇවිල්ලා ඉන්නේ මගේ ළමයාට වෙච්ච අසාධාරණ ගැන මෙතෙනි පෙමිල්ලක් කරන්න ඇවිල්ලා ඉන්නේ මගේ ළමයා වැඩ කරපු ගෙදර මගේ දුව වැඩ කරපු ගෙදර මගේ දුවට ගොඩාක් අපරාධි කරලා තියෙනවා මොකද මගේ දුවට කෑම දීලා නැහැ මගේ දුව කළුවරෙන් බල්ප් නැතුව කළුවරේ කාමරේක ඒ ළමයා කළුවරෙන් ඉඳ බයයි තනියෙන් ඉඳත් බය වෙන ළමේ පාරේ එවිදිනකොට මගේ අත්තා ළඟ එවිදින ළමේ ඒ ළමයාව තනියෙන් දාලා ගේ ඇතුලේ වාලා තියලා තිනවා පොය පොඩි කාමරේ මම කියලා ඒ කාමරේ බැලුවා අඩුගානේ බල්ලෙකුට ඕකින් ඉන්න බෑ සල්ලි කාර ගෙවල් වලින් බල්ලෙකුට ඉන්න දෙන්නේ නැහැ ඔකේ ඒ වාගේ කාමරයක් දීලා තිබුණේ ඒ කුස්සෙන් එළිය පෙත්තේ ඒගොල්ලන් ගෙදර එමෙති තුමා ගෙදර කියනකොට අපි හිතුවේ ආරිය හොඳට ආරක්ෂාවල් ලැබෙනවා කියලා ඒ ගෙදර බය වෙන්න ඕනේ නැහැ කියලා ඒක නැහැ දැන් අපි හිතපේකත් බොරු වෙලා ගියා මගේ ළමයාත් මේ ලෝකේ නැහැ මං ගවත් නැහැ ලෝකෙත් නැතුඹ ගියා ඒකට සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ කියලා මම මෙතනින් පෙමිල්ලක් කරන්න ආවේ පෙමිල්ලක් කරනවා මගේ ළමයාට මේක හරි දෙ ඉෂ්ට කරලා දෙන්න ඕනේ මගේ ළමයට වෙච්ච දෙයකට අනිත්‍ය ලබා දීලා ඒගොල්ලන්ට හරි දඬුවමක් ලබා දෙන්න ඕනේ ආණ්ඩුවෙන් කියලා මං ඉල්ලගෙන මෙතන මං පෙමිල්ලක් කරන්න ආවේ මම මගේ ළමයාගේ සිවුරේ මිනි පෙට්ටිය උඩට දියුරලා තියන්නේ හරි තීරණ හරි හරි දෙය ලැබෙන්නේ නැතුව මම කඳුළු බින්දුවක් දාන්න කියලා එහෙමතන මම කියන්නේ ඒක තමයි මොකද මගේ හිතේ එච්චරම ගල් ගැඩියක් අගේ තෙන් තියන්නේ මගේ ළමයා වෙච්චද වෙන ළමයි වෙන්න හොඳ නැහැ කියන එක මම ඉන්නේ මම ඉන්නේ වෙන ළමයිකට ඕම වෙන්න එපා අපි දුප්පත් මිනිසුන්ගේ ළමයි ඇවිල්ලා මෙතන වැඩ කරනවා වැඩට අරගෙන ළමයිට වද දෙන මේ වගේ මිනිසු ආයේ ඉතලවත් බලන්න හොඳ නැහැ මේ වගේ කරන්න ඕනේ කියලා ඒ නිසා මම මෙතෙන්ට ඇවිල්ලා මේකට මම නීතිය ඉල්ලලා මෙතන පෙමිල්ලා කරනවා ඒ වගේම මගේ ළමයාගේ මරණ අර මේ වගේ රිපෝට් එකේ මට සැකයක් තියෙනවා ඒක කරලා තියෙන්නේ මුස්ලිම් ડોක්ටර් කෙනෙක් ඒ වගේම එතන හිටියේ අපි පළවෙනි දවසම ඒගොල්ලන් ගෙදරට එක්කන් ගියේ අපි බොරල පොලිසියට එන්න මේකන් ගියේ එතෙන්ට එක්කන් යනකොට තිටියේ පොලිසිය මාතිය මුස්ලිම් එක්කෙනෙක් ඉන්නේ ඉතින් ඒගොල්ලෝ ඔක්කොම මේ වගේ කරලා තියෙන ඉඳා ඒක බොරුවක් කියලා මම දැනගත්තනේ දැන් ඒ නිසා මරණ මේ රිපෝට් එකෙන් උත් මට සැකයක් තියෙනවා ඒක ආපහු අපිට කරලා එතන මොනෝද සිද්ධ වෙලා තියෙන්නේ කියලා අපිට ඉදිරිපත් කරලා මේක මේ ආණ්ඩුවට ඉදිරිපත් කරලා ඒගොල්ලන්ට හරිය දඬුවමක් ලබා දෙන්න ඕනේ කියන එක මං හිතේ තියාගෙන තමයි දැන් මෙතන රෙවිල ඉන්නේ මට ඒක ලැබෙයි කියලා මං හිතනවා ඒක සාධාරණ කරලා දෙයි කියලා හිතගෙන මම මෙතන රෙවිල ඉන්නේ ඒක සාධාරණ ඉෂ්ට වෙයි මම ඒගොල්ලෝ විශ්වාසකමයි මම මෙතන රෙවිල ඉන්නේ ඉඳා මේක හරියට කරලා දෙන්න ඕනේ කියන එක තමයි මගේ ඉල්ලීම මේ ආණ්ඩුවටයි මේ ඉන්න ඔක්කොටම මං ඉල්ලන්නේ වැඳලා මගේ ළමයට හරි දෙය විතරක් නෙමෙයි ඒගොල්ලන්ට හොඳ දඬුවමක් ලබා දෙන්න. ඒගොල්ලන් දැන් විඳින දඬුවම ආයේ වෙන මිනිස්සු බයි වෙන්න ඕනේ. මේක කරන්නේ නැහැ. ආයේ මේ කරන්න හොඳ නැහැ. බාල වයස ළමයි අපි දන්නේ නැහැ තමයි. යව වැඩ දේවම මොනවද වෙන්නේ කියන එක. ඒ වුණාට ගන්න මිනිස්සු අනිවාර්යෙන් දන්නවනේ. ඒවා හරියට ඉෂ්ට වෙන්න ඕනේ නේද? ඒගොල්ලන්ට හරි දඬුවමක් ලබා දෙන්න ඕනේ. මගේ ළමයා ආයේ පරිශන කරලා ඒක ගැන වෙලා තියෙන දේ මොකද්ද? මගේ ළමයා තියාගත්තේ නැහැ කියන එක අපි හොඳටම දැන් පැහැදිලිව ඉන්නේ. ඒ නිසා අපේ ළමයට මොනෝද වෙලා තියෙන කියලා හරියට ඔයලා දෙන්න. ඒක හරියට මට ඒක කියන්න බෑ මෙතන. මොකද මට හරියට කියන්න බෑ. මගේ ළමයා ආයේ මේ පරිශන කරන්න ඕනේ. එතකොට තමයි මේක හරියට වෙන්නේ කියලා. ඒ කාණ්ඩුවේ කරන්න ඕනේ කියලා තමයි මම මෙතන අවිලා ඉල්ලන්නේ. ඔව්. ඒක ගැන මොකද හිතන්නේ? හොඳයි. අතරම් ඒක හොඳයි. ඒක හොඳයි. මොකද ගොඩාක් දේවල් එළි වෙලා තියෙනවා දැන්. කාටත් දන්නේ නැති දේවල් ගොඩාක් එළි වෙලා තියෙන ඉඳන් ඒක හොඳයි. ඒක තවත් ඉදිරියට මම එදා තිල්ලුවේ අද තිල්ලන්නේ පොලිසිය මාතුරලා මේ ඔක්කොම ඒක හරියට කරගෙන ගිහිල්ලා හරිද හොයලා හරි විදියට හරිද කිසිම පැත්තක වැරදක් නොදී හරිද හොයලා ආණ්ඩුවට ලබා මේ විස්තර ඔක්කොම දෙන්න ඕනේ. එතකොට තමයි අපිට සාමාන්‍ය මිනිසුන්ට හරි තීරණ ලැබෙන්නේ. ඒගොල්ලන්ට ඒගොල්ලෝ ආර්ස් කරලා තියෙනවා. ඒගොල්ලන්ට ඔක්කොම හරියට කරගෙන යනවා. ඒ වුණාට ඉදිරියට මොනවද වෙයි කියලා මම දන්නේ නැහැ. ඉදිරියට වෙන දේ මම දන්නේ නැති නිසා තමයි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. මගේ ළමයාව ආයෙත් ડોක්ටර් රිපෝට් එක එතන මම මේ ડોක්ටර් රිපෝට් එක මම හිතන්නේ ඒක වැරදි. එතනින් ඒක සම්පූර්ණම වැරදි. ඒ නිසා ආයෙත් ඒ හරියට ලබා දීලා කට මේක මේ හරි තීරණ දෙන්න ඕනේ කියලා තමයි මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඔව් 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 ඔව්. එතන අපි ගිහිලා ඉන්නකොටත් මොකද රෝහලේ ගිහිලා ඉන්නකොට මේකයි කවුරු වුණත් ඉතලා බලන්න පුළුවන්.
මම ඉස්පිතාලේ ගිල් හානකොට එවිලා බෑ බාගයට කලින් මෙසිම දැම්මා කියලා ළමයා. හරිද? එහෙම කේ එම දාම මම එම්මා දාම දවල් ට්‍රයි අවස පහට ගිහිලා බලපු ළමයා. මගේ ළමයා ඇස්සරලා බැලුවේ නෑ. මගේ ළමයා වචනයක් කතා කරේ නෑ. මෙරෙන්න හොන්න මෙන්න තියේදි ડોක්ටර් මාත්‍යා ගාවට විතර ගිහිලා කිව්වද? මම තමයි තියාගත්තේ කියලා. ඒක පච්ච බොරුවන්නේ නම් ඒ ડોක්ටර් රිපෝට් එකේ තියෙන්නේ. ඒ බොරුව අරිකසන්න. එයා මුස්ලිම් ડોක්ටර් කියන එතනින් සුදු එක්කෙනෙක් ඉන්නවා. එයාගෙන් තමයි අර මේ එමෙතුමාගේ සෙක්‍රටරි ගිහිල්ලා වෙන ડોක්ටර්ලා එක්ක කතා කළා. මම දෙක්කෙත් නෑ. එයා එක්ක විතරයි කතා කරන්නේ. ඒ නිසා එතනින් මට පොඩි සෙකයක් තිබුණා. ඒක දැන් හරි ගිහිලා තියෙන්නේ. ඒ නිසා ඒක අපිට ඒ රිපෝට් එක ආයමත් මගේ ළමයා කොයි අම්මා තරහා ගන්න බැරි දෙයක් මම මෙතන කියන්නේ. වලදාපු මිනිහා ආය ආරලා ගන්නවා කියන එක දරා ගන්න බැරි දුක. ළමයා මෙරලත් දුක විඳිනවා. ඒ වුණාට කරන්න දෙයක් නැහැ. හරිද? මෙතන ලැබෙන්න ඕනේ නැහැ. ඒක තමයි වෙන්න ඕනේ.